Hi ළමයි. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ නූල තිබ්බ pimples මං කොහොමද නැති කරගත්තේ කියලා. ඉතින් මගේ channel එකේ දැන තින්න අයට ගොඩක් ආදරේ. ඒ වගේම අද ඔයා මගේ channel එකට අලුතෙන් එන කෙනෙක් නම් දැන්ම ගිහින් subscribe කරන්න. සාමාන්‍යයෙන් මගේ තියෙන oily skin එකක්. ඉතින් මට ගොඩක් කලාවට pimples, ඒ කියන්නේ හැම වෙලෙම වගේ මගේ මුනේ pimples තියෙන එකක් දෙකක් හරි. ඉතින් මේ පාර ඇත්තටම සෑහෙන ගොඩක් pimples වැඩි වුණා. මං හිතන්නේ මේකප් කින්දා හෝ නැත්නම් මං කාපු මොනා හරි චොක්ලට් හරි peanut හරි මොනා හරි දෙයක් ඇලර්ජි වෙලා වෙන්නදී මොකද මට ඒ දේවල් වලට pimples එනවා. ඒ මොකක් හරි හේතුවක් නිසා මෙන්න මේ වගේ වුණා වගේ මූණ. මේ තියෙන මාසකට කලින් මගේ මූණේ තත්ත්වය. ඉතින් ගොඩක් දේවල් යූස් කරා. ඒකේද ජාතිය දේවල් ට්‍රයි කරලා මම බැලුවා හරියයිද කොහොමද කියලා. ඉතින් ඒ අතරින් මට රිසල්ට්ස් හොඳට ලැබෙනක් තියෙන ප්‍රොඩක්ට්ස් ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ. හරි, ඉතින් ෆේස් වොෂ් එක කියන්නේ අපි ස්කින් කෙයාර් රුටින් එක කරද්දී අපි මුලින්ම අපි ස්කින් කෙයාර් රුටින් එකේ මුල්ම පියවර තමයි ෆේස් වොෂ් නැත්නම් ක්ලෙන්සර් වලින් එක. ඉතින් මේක හැමෝම දන්නවා, සමහර අය දන්නේ හැමෝම. සෙටාෆිල් කියන එක මේක ඕල් ස්කින් ටයිප්. මේක ඕල් ස්කින් ටයිප්. ඉතින් මේක තමයි මම මගේ ෆේස් වොෂ් එක වෙනුවට යූස් කරපු ක්ලෙන්සර් එක. මේකේ තියෙනවා ඩ්‍රයි ටු නෝමල් සෙන්සිටිව් ස්කින් ජෙනරල් ස්කින් ක්ලෙන්සර්. ඉතින් මේක තමයි මම යූස් කරේ. මේකට මගේ pimples ගොඩාක් අඩු වුණා. වගේම මට මේ නහයක තියෙන සූචුටි වයිකට්ස් දැන් නැහැ. ගොඩක් තිබ්බා. ඉතින් ඒවා ඇත්තම ගොඩක් අඩු වුණා මෙන්න මේ cleanser එකේ. ඉතින් pimples තියෙන කෙනෙක් නම් මේකේ මම හිතන්නේ oily skin වලට වෙනම එකක් කෙනවා. මම ඒක තාම යූස් කරලා නැහැ. නමුත් oily skin අයටත් මේක හොඳයි. මොකද මේක oil skin type use කරනවා. ඉතින් මේක තමයි මගේ pimples අඩු කරගන්න මට උදව් වුණ cleanser එක. හොඳට මුණ වේල ගත්තට පස්සේ යූස් කරා මෙන්න මේ තෝන එකක් විදිහට තමයි. පොතනකුත් යෝඩිනරි බ්‍රෑන්ඩ් එකේ ග්ලයිකොලික් ඇසිඩ් මේක අතර මම සර්ච් කරලා බැලුවා යූස් කරන්න කලින්. එතකොට මේ එකෙන් තමයි මේ සර්ච් කරාට පස්සේ මේක ගොඩක් තිබ්බා. يعني බොඩි ඇක්නි වලට හොඳයි, ෆේස් එකේ ඇක්නි වලට හොඳයි. එතකොට ස්ට්‍රෝබෙරි ස්කින් ඇවිල්ල තියෙන අපි රේසර් එහෙම කරලා ඒවට හොඳයි. එතකොට ඩැන්ඩ්‍රෆ් වලට හොඳයි. ගොඩක් දේවල් වලට මේක හොඳයි. මේක තමයි ටෝන එකක් විදිහට මම යූස් කරන්නේ. ග්ලයිකොලික් ඇසිඩ් එකෙන් පස්සේ මම යූස් කරා මෙන්න මේක ది ඕඩිනරි එකේම එන නයිසිනමයිට් එක. නයිසිනමයිට් ගොඩක් ෆේමස් පිම්පල් ඇක්නි වලට. මේකෙම තව එනවා පීලින් සොලූෂන් එක. මම ඕඩර් කරලා තියන්නේ ඒක බම්මන හම්බුන්නේ. මේක ගොඩක් හොඳයි. මගේ පිම්පල් මාක් තිබ්බ පිම්පල් මාක්ස් ගොඩක් අඩු කරා මේකෙම නයිසිනමයිට් එක. මේක යූස් කරලා තියෙනවා නේ. මේ මෙච්චරක් යූස් කරලා ඉවරයි. තව මේ ටික විතරයි තියෙන්නේ. මේක ඔරිජිනල් එක ගන්න නැත්නම් ඉතින් රිසල් කොහොම වෙයිද කියලා මම දන්නේ නැහැ. ඔරිජිනල් එකට ලොකු රිසල්ට් එකක්. මේකෙන් පස්සේ මම යූස් කරා මෙන්න මේක. මේක සෙටප් එකේ මොයිස්චරයිසින් ක්‍රීම් එක. රයිට් නෝමල් සෙන්සිටිව් ස්කින් එකට ඒ විදිහමයි. මේක තමයි මම පස්සේ මම මෙන්න මේක යූස් කරා. මේක නම් මට ડોක්ටර් කෙනෙක් දුන්නේ. මේක මම අර අලුතෙන් එන pimples කියන්නේ. කියන්නේ pimple එක ආපු ගමන් මේක එතන pimple එක විතරයි මේක ගන්න ඕනේ. මේක ටිකක් සැරයි. ඒ pimple එක එතන විතරක් චුට්ටක් මේකෙන් අරන් ගන්නවා. ඒ අරින්න මේක ලොකුට යූස් කරේ නෑ. නමුත් මේක ගොඩක් හොඳයි. ඒක ડોක්ටර් කෙනෙක් දුන්නේ. ඉතින් ඔන්නෝ තමයි මගේ ස්කින් එක ක්ලියර් කළේ. ඉතින් pimples ගොඩක් තිබ්බ ඔයගොල්ලෝ දකින්න ඇති. මාසයක් වගේ කෙටි කාලෙදී මගේ මුණ ගොඩක් ක්ලියර් කරා. ඒ ප්‍රොඩක්ට්ස් ටික හොඳ රිසල්ට්ස් තියෙනවා. නිකම් බොරුවට වෙන වෙන ක්‍රීම් මරල් ජාදු ගන්න ඇති දේවල් අරගෙන රිසල්ට්ස් නැතුව සල්ලි වේදම් වෙනවට වඩා මේ ප්‍රොඩක්ට්ස් ටික යූස් කරලා බලන්න 100%ක් රිසල්ට්ස් තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අයිත් වෙන්නම්. සබ්ස්ක්‍රයිබ් කරේ නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔකේ, බයි.